තුන්සිත පහදන පොත්පත් අඩවිය ගුවන් සරසවිය. මම ප්‍රසන්න චන්දන බන්නාර. අද මම කියවන්නේ සයුර ප්‍රකාශනයක් වන හෙල්මලී ගුණතිලක රචනා කළ සහස් පියවර කෙටිම කෙටි කතා පොතෙන් කෝපි. තැපැල් කන්තෝරුව අරින්නේ 9ට. 9ට කාලක් තියලම ලොකු වීදුරු දොරපළු දෙක ඉස්සරහා පෝලිමක් තියෙනවා. මේ පෝලිමේ වැඩි හරියක් ඉන්නේ වයසක උදවිය. දැන් කාලේ ලියුම් ලියන්නේ ඒ අයනේ. එක කාලයක් කවදාවත් නොතිබුණු විදිහට මේ වයසක පෝලිමත් එක්ක මගේ තරහක් තිබුණා. එක තරහක් නෙමේ, දෙකක්ම. එකක් එළිවුණ වෙලාවේ ඉඳන් මෙතන පෝලිම් ගහලා හිටියේ එක. අනික තමයි මේ ඔළුගෙඩි ටික නිසා මට ලීසාව හරියට නොපෙනුන එක. ලීසා වැඩ පටන් ගන්නේ 8:00ට. ඒ දවස්වල පුංචි රතු කාර් එක බැංක්ස්කියා ගහයට නවත්තන්නේ 8:23ට. කාර් එකේ පිටිපස්ස බලන කණ්ණාඩිය හරවගෙන එයා කොණ්ඩේ පීරනවා. ඊට පස්සේ අඩියට දෙකට දුවලා දුවලා තැපැල් කන්තෝරුවට එනවා. වැඩ කරන ගමන් මේ හැමදේම බලාගෙන ඉන්න පුළුවන් වුණු එක මට වාසියක්. මගේ කඩේ නම වර්ෂා. කෝපි විකුණන කඩේකට එහෙම නමක් ගැලපෙන්නේ නැහැ කියලා තර්ක කරන්න පුළුවන් වුණත් වැස්ස තරම් කෝපි වලට ගැලපෙන තව දෙයක් තියෙනවද කියලයි මට නම් හිතෙන්නේ. බෙන්ජි මගේ ගෝලයා නම් කියන්නේ රස්නේ දවස් වලටත් ගැලපෙන්නත් එක්ක මේ කඩේ අයිස්ක්‍රීමුත් විකුණමු කියලා. ඒත් මට ඒකට හිත හදාගන්න බැරි වුණා. මේ ලෝකෙන්ම මම ආසම සුවඳ කෝපි සුවඳ. ඒ වගේම තමයි ඕනම ප්‍රශ්නයක් විසඳන්න කැපුචිනෝ කෝප්පයකට පුළුවන් කියලත් මම අහලා තියෙනවා. මම ලීසාව දැක්කේ අහම්බෙන්. හදිසියට සල්ලි මාරු කරන්න මට තැපැල් කන්තෝරුවට දුවන්න වුණා. මම ඒප්‍රන් එක පිටින්මයි දිව්වේ. "ඔව් විවේක්, ඔයාට මොනවද කෙරෙන්න ඕන?" "මෙයා කොහොමද මගේ නම දන්නේ? මම කොහොමද මෙයාව නොදන්නේ? මේ තරම් ලස්සන කෙල්ලෙක් මේ තරම් කල් මේ තරම් අතේ දුරින් හිටියා. මම නොදැක්කේ කොහොමද?" "හෙලෝ, මොකද බය වෙලා? ඔයා ආවේ මේ ලියුම් දාන්න සෙනගාඩු වෙලාවේ මගේ පාලු කපන්නද? නැත්නම් කෝපි බිස්නස් එක එපා වෙලාද? ඔයා මාව දන්නවද?" "නැතුව. ඔයාගේ කඩේ කෝපි සුවඳින් තමයි අපි මෙහේ වැඩ කරන්නේ." ලීසා හිනා වුණේ පුංචි කෙල්ලක් වගේ. එයා හිනා වෙද්දි එයාගේ ලා නිල් ඇස් දෙක නිල් කොළපාට වුණ බව පේන තරම් කිට්ටුවෙන් මම හිටියේ. ඒත් මගේ නම දන්නේ. "මට ඕනේ නම් කියන්න පුළුවන්. මට දිවස් තියෙනවා කියලා." "ඒත් ඉතින් පවුනේ. ඒ නිසා කියන්නම්. ඔය ලොකු අකුරින් ඒප්‍රන් එකේ ගහලා තියෙන නම කියෙව්වා කියලා." මට දැනුනේ මහා ලැජ්ජාවක්. "හරි හරි, මට මේ නෝට්ටු ටික මාරු කරලා මාරුකාසි ටිකක් දෙනවද?" මම ලීසාගෙන් නැහුවේ. මේ දැන් දෙවියෝ මගේ ඉස්සරහා මැව්වා වගේ පේන ලීසාගේ ලස්සනට මත් නොවුණු ගානට. "සමාවෙන්න මිස්ටර් කොෆි මේකර්, බඩුවක් ගන්නේ නැතුව සල්ලි විතරක් මාරු කරලා දෙන්නේ නැහැ කියලා අපේ නීතියක් තියෙනවනේ." මගේ ඇහැ ගැටුනේ කවුන්ටරේ ළඟම ඉල්ලලා තිබුණු පුළුන් පුරවපු සත්තු ටික. "හරි, එහෙනම් ඉන්නකෝ බලන්න." මම දුක මූණක් තියෙන කළු පාට බල්ලෙක් මගේ සල්ලි නෝට්ටු ටිකත් එක්ක කවුන්ටරේ උඩින් තියෙන ගමන් නැහුවා. ලීසා වචනයක්වත් නොකිය පරණ හිනාවෙන්ම මට ඉතුරු සල්ලි දුන්නා. "ඉන්නකෝ, පාඩමක් උගන්නන්න." මගේ හිත ඇතුලේ දැලි රැවුල් කොල්ලෙක් ඔළුව ඉස්සුවා. "මේක ඔයාට." මම අතේ ගුලි කරගෙන උන්නු බලු පැංච ලීසා ළඟින් තිබ්බා. "මට එපා. දැන් සල්ලි දීලානේ ඔයා ඕක ගත්තේ." "නෑ, ඔයා තියාගන්න. ඔයාටයි ගැලපෙන්නේ. ඌ ඔයා වගේත් එක්ක." අඩියට දෙකට තැපැල් කන්තෝරුවෙන් පිටවෙන්න කලින් මම කෑ ගහලා කිව්වේ ආයෙත් ලීසාට උත්තරයක් දෙන්න ඉඩ නොතියාම. ජයග්‍රාහි හැඟීමකින් ඉපදුණු හිනාවක් පුරවගෙනයි මම ආයෙත් වර්ෂාවට ගොඩ වැදුනේ. "කොහෙද මනුස්සයෝ ගියේ?" බෙන්ජි මට රැව්වේ මම කෝපි මැෂිම ළඟට එද්දිමයි. "අර තැපැල් කන්තෝරුවෙන් සල්ලි මාරු කරන්න බෑ කිව්වනේ බඩු ගන්නෙ නැතිව. එහෙනම් මම හැමදාම බඩු නුගෙන සල්ලි මාරු කරගෙන එන්නේ.
උඹව කවුරු හරි හොඳට අන්දලා වගේ. අර කෙල්ලට එක්කෙනෙකුට ලීසාගේ මැජික් පාරක් වැදිලා වගේ. එයා ලීසාද? ඔව්. එයා ලීසා තමයි. ඒත් එයා නිතර යන එන අපිට නම් ඔහොම මැජික් පාරවල් දාලා නැහැ. ඒ තමයි නමක් නොදන්නා තරගේ පළවෙනි වටය. හීන දකින්න නිදාගන්නම ඕන නැති බව මම හරියටම ඉගෙන ගත්තේ එදායි. මම මහන්සි නොවුනට දෙවෙනි වටේ බොහොම ලෙහෙසියෙන් පටන්ගෙන තිබුණා පස්සෙන්දා උදේම. එදත් වෑන් එකෙන් බැහැලා ඇවිත් මම දොර අරින්න යද්දී දැක්කේ දොරේ අගුලේ පටලවලා තිබුණු දේ. කලින් දවසේ මම බලෙන් ලීසාගේ ඇඟේ ගහපු කැත බල්ලා යතුරු රඳවණේ ඉඳන් මට විරිත්තුවා. ඉතින් එහෙමම ලේසියෙන්ම ලීසා දෙවෙනි වටයත් දිනලා තිබුණා. මගේ හිත ඇතුලේ මන්තරයක් වගේ ඇහුනේ ලීසාගේ නම. ලීසා ගැන නොරිස්සුමකුත් ඒක පරද්දන තරමේ කැමැත්තකුත් මාරුවෙන් මාරුවට හිත වටේ කැරකුණා. උඹට අසනීපයක්ද? තුන්වෙනි සැරේටත් මගේ අතින් බැරදි බොත්තමේ බිලා කෝපි මැෂිමෙන් කෝපි ඉහිරෙද්දි බෙන්ජි ඇහුවේ බය වෙලා වගේ. මට ඇත්ත කියපන්, මොකක් හරි ප්‍රශ්නයක්ද? කඩේ වහන්න වෙනවද? ඒ කතාවට නම් මට හිනා ගියා. ඒ නිසා මම මුළු කතාවම කියලා දැම්මා. පිස්සෙක් නේ උඹ. මම හිතුවා කඩේ බැංකුවටවත් අයිති වෙන්න යනවා කියලා. ඇයි හරකෝ තේරෙන්නේ නැතිද? ඒ කෙල්ල උඹට කැමතියි කියලා. කැමති? කැමති වෙන්නේ කොහොමද? අර මම දීපු බලුනකුට ආයෙ දොරේ එල්ලලා ගිහින් තියෙද්දි. කැමති වෙන්නේ කොහොමද උඹ තාම මුකුත් අහලා නැතුව තියෙද්දි? ඒත් මාව විශ්වාස කරපන්. උඹ වගේ නෙමෙයි. මම ඇතිතරම් කෙල්ලොන්ට ලව් කරලා බූට් කාලා තියෙනවා. උඹලා අපි හිතන විදිහට නෙමෙයි කෙල්ලෝ හිතන්නේ. ලීසා උඹට කැමතියි කියලා මම නම් දැනගත්තේ ඊයමයි. හැමදාම එතනට යන මාත් එක්ක නොදාන සෙල්ලමක් උඹත් එක්ක දැම්ම කියලා දැනගත්තාම. මොනවද ඔට්ටු? උඹ මේ ඔට්ටුවක් කතා කරනවා. හරි, මම කියන්න. මම කිව්ව දේ හරි ගියොත් අපි අයිස්ක්‍රීම් විකුණන්න ගන්න ඕන. මොකද කියන්නේ? බෙන්ජ ඇහුවේ දැන්මම ඔට්ටුව දිනලා වගේ විශ්වාසෙන්. ඒ දවස් ටිකේ වර්ෂාවි කෝපි හැදුවත් මගේ හිත තිබුණේ තැපැල් කන්තෝරුවේ. හැමදාම 8:23ට ආව රතු කාරයකින් බැහැලා ලීසා මගේ ඉස්සරහින් ගියේ මගේ පැත්ත බලන්නේවත් නැතිව. ඒ කාලේ තමයි මට තැපැල් කන්තෝරුවේ ඉස්සරහා රංචු ගැහිලා ඉන්න වයසක කට්ටියක් එක්ක ලොකු කේන්තියක් දැනෙන්න ගත්තේ. ඒ අය නිසා මට ලීසාව පෙනුනේ කඩින් කඩ. ඒත් ඒ කේන්තිය මැඩගෙන බලාපොරොත්තුවක් වගේ දෙයක් මතුවෙන්න පටන් ගන්න තිබුණා. ඒත් බෙන්ජිගේ පළපුරුද්දට සලකලා විශ්වාස කළත් ලීසා මට කැමති බවක් පෙන්නන කිසිම ලකුණක් නම් පෙන්නුවේ නැහැ. එදා 9:00 කාල විතර වෙද්දී ලීසාගේ පළවෙනි ගනුදෙනුකාරයෝ රොත්ත අඩු වුණා. මගේ අදහස හරියටම ආවේ කෝපි බොන්නාව කෙනෙකුට කැපුචිනෝ එකක් හදද්දී. හදන්න පුළුවන් රසම කැපුචිනෝ එක හදලා කලබලේට කඩදාසියකින් කපාගත්තු අච්චුවක් තියලා ඒක උඩින් චොකලට් කුඩු ඉහිද්දි මගේ අතත් ටිකක් වෙවුලුවා. කතාවක් නැතිවම කඩෙන් පිට වෙලා මම යද්දි ලීසා හිටියේ කවුන්ටරේ පිටිපස්සේ. එයා ලොකු රාමු තියෙන කළු කණ්ණාඩි කුට්ටමක් දාගෙන හිටියා. මාව දැකලා ඒ නිල් ඇස් දෙකේ තිගැස්මකුත් සතුටක් වගේ දේකුත් ඇඳිලා ඒ කණ්ණාඩි කුට්ටමින් රාමු වෙලා තියෙනවා මම දැක්කා. මම වචනයක්වත් නොකිය චොකලට් කුඩු හදවතක් ඇඳපු උණු කැපුචිනෝ එක ලීසා ළඟින් තියලා පිට වෙලා ගියා. බෙන්ජි කඩේ ඉඳන් මම එනකම් මග බලාගෙන ඉඳලා කියලා මට දැනුනේ එයා මගේ උරහිසට අතක් තිබ්බාමයි. අයිස්ක්‍රීම් මැෂිම තියන්නේ කෝපි මැෂිම එහා පැත්තෙන්ද? ඒ හිනාවෙන්ම එයා ඇහුවා. තාම තැපැල් කන්තෝරු වාරින්නේ 9:00. ඒත් දැන් බැංක් සියා ගහයට 8:00 ඉඳන් රතු කාර් එකකුත් වෑන් එකකුත් නවත්තනවා. වෙනදා තැපැල් කන්තෝරු වාරිනකම් බලාගෙන ඉන්න වයසක උදවිය වැඩි හරියක් දැන් බලාගෙන ඉන්නේ වර්ෂාවේ කෝපි බොන ගමන්. ඒ අය වැඩියෙන්ම ඉන්නේ ලීසා වැරදි වැරදි හදන කෝපි බොන්න. එහෙම වෙන්නේ ඒ නිල් කොළ ඇස්වල මැජික් එකට බව බෙන්ජිත් මාත් දන්නවා. කෝපි හදන ගමන් කිසි හේතුවක් නැතිව බෙන්ජි මගේ දිහා බලලා සමහර වෙලාවට හිනා වෙන්නේ ඒ නිසාම බව මම දන්නවා. අද මම කියවුවේ
සයුර ප්‍රකාශනයක් වන හෙල්මලී ගුණතිලක රචනා කළ සහස් පියවර කෙටිම කෙටි කතා පොතෙන් කෝපි. මම ප්‍රසන්න චන්දන බණ්ඩාර. නාද සංකලනය නදීරා මනම්පේරි. නිෂ්පාදනය ඉනෝකා බොතේජෝ. නුවන් හැර බලනු මැන නුවන වඩන මක දෙස සරසවිය.